වල සහෝදර සහෝදරියනි දෙකවංශාවලිය කියන පොතේ බැබිලෝරියානු විය ප්‍රවාසය වෙන්නට සිදු වුණු හේතුව එයයිගේ අධමිටු ක්‍රියා වගේම දිවැස්වරුන්ගේ කියපු ඒ වදන් අතහැරලා තමන්ට කැමැති ආකාරයට ජීවත් එච්චාකාරය මේ දේවල් ගැන තමයි කියවෙන්නේ. නමුත් ස්වාමිින් වහන්සේ මේ ජාතියව අතහැතිියනෑ. නමුත් දළූමක් දුන්නා. ඉතින් ස්වාමීණ වහන්සේගේ වචනය අසල ඒ වශනය තුළ ජීවත් වෙන්නට අපට හැකියාව තියනට ඕනක් කියනදේ තමයි. ම සරලෝම අපට කියන්නට තියන තියන්නේ. වගේ මේ පිස්ස ලිපියට එනකොට පාපය මගින් මරවුවට පත් වූ ඔබ වරප්පසාදය මගින් ගැලවුනහ. මනුස ජාතියේ පාපය භයානකයි. ඒ භයානක කම නිසාම අනුස ජාතියට අදමයගේ පාපය ගැන කල්පනා කළ බලදිී මරණය හිමිවෙනවා. ලක අපි මැරන්නට ඕන ස්මින්න් වහන්සේගේ මැවිීමේ තියෙන ලස්සර සිදුවීමත්තමයි මනුසයෙන්න්න ස්වාමින්න් වහසේවන්න මැරෙන්න්නනවෙ අජ්‍යනාමරතත්ත්වයකට නමුත් ස්වාමින් වහන්සගේ මරණය ස්වාමින් වහන්සේ මරන්නේය අනුස්සයට ලගා කරලා දෙනවා ඔවුන්ගේ මුඩුක් හමලිසා දෙවන් සංග සමමන්නට යාම නිසා දෙවන් වහන්සේ එක අකීකරුවීම නිසා මේ කියීන කරුණුකාරණ රාශයයක් එක් මනුස්ස ජාතියට මරණය හිමි වෙනවා හැබැයි ස්වාමන් වහන්සේගේ වරප්ප සාධය තුළ ඔබ ගලබනු ලබන බව තමයි දෙවෙන කියවීමෙන් කියවෙන්. අද සුද්දෝ සුවිශේෂ දෙනකොට එක හරි ලස්සන සිදුවීම. එදා පාලුකරේදී මෝසේ සරපයා එස වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයා නන්ද ඔස්සවනු ලබනෝ. ඇයි මෝසෙ සරපයා එසව්වේ එ සිද්ධිය ඔබට මතක පාලුකරට මෝසෙස් ඉස්්‍රයිල් ජනතාව වහල් භාවයෙන් මිසරයෙන් අරගෙනෙන්නේ ඒ අයිගෙත් කැරැත්ත මෝසසිම කැමැත් බමනක්ම නෙමේ ඒත් කැමතුූුණඇන්ඩ ඒයගෙත් කැමැත්තෙන් එන්නේ මේ ඔක්කොම එකතුලා ගමනක් යනකොට ඒ කාරයේ ගැහැට බව දැනෙනකොට මේ අය කියන්න පටන් ගත්තා ඔබ ඇයි අපව පාලුකරයට අරගනාව අපි එහෙ වහල් භාවෙන් හිටියත් තමයි Was, so ි ලාලබීලා හිටියා අපිට මොකක් හරි දෙයක් තිබුණ මේ පාලුකරේ කිසි දෙයක් අපට නෑ කණ්ඩනෑ නැ මෙට බලන්න සරපු ූදරක් ඇවිල්ලා සරප ඇැවිල දෂ්ට කරනවා දස්්ට කරපුහම අපි මරණයට පත්වෙනවා. මෙම මොර ගහනවා දෙවියන් වහන්සේට ඒ මෝසෙස්සේ කාවි. මෝසෙස් දෙවියන් වහන්සට මොර ගහනවා දෙවියනී අප ය ගලව ගණ්ඩ කිය ත දෙවන් වහන්සේ මෝසිස්්ට කියනවා ඔය සර්පය කල්ලලා අපේ ස්ටික්්ය හක එම නැත්තම් කෝටුවක ගැටගහලා ඔසවන් එසේුවට පස්සේ ඒ සරපයා දෙස බලන හැමෝම ගැලවීම ලබනෝ තුවාල ලබපුූ ඔක්කෝම සනීප කරනවා සනීප වෙනවා මේක කියන ඉට මෝසසියේේ දේ කරනවයිට බාසේ බොහෝ දෙෙක් ඒ සර්පූ දුරු නැතුුණනාය කියලා ඇැතවම් ඒ අසනිි පවෙච්ායි සූනාය කියලා සුද්ද බයිබලය ලි වෙලා තියෙනවා මෝසෙස්කේ නික් මෙයාම කතන්දරයක්ත්ෙක්. ප්‍රභවන්තයනී මෙහෙම වෙච්චය මේ අකීත කතාව ස්වාමින් වහන්සේ නැවත මතක් කරනවා. මනුස ජාතියේ මොර ගැසීම එ ගැලවීමේ අවශ්‍යතාවය සම්පූර්ණවෙන්න කෙසේ ද දෙවපුත්‍රයත්නේ වගේ තම ඒ ජාතික පුත්‍රයාව මේ වගේ කුරුසේ ඇන ගහන්නට නතියනකුරුසයන්නේ. උරුසේ ඇන ගහන්නට ඔස්ස වන්නට අවශ්‍ය බව තමයි කියවයි ලෝකයට ආලෝකය පැමිණිලා තියෙනවා එහෙත් තමන්ගේ නපුරු තමන්ගේ ක්‍රියා නපුර බැවින් මනුස්්‍යයෝ ආලෝකය වඩ අන්දකාරයට ප්‍රිය කළහ සාමත් එහෙමයි ලෝකයේ ආලෝකය අපි දන්නවා නමුත් මිනිස් වාස අන්දකාරයට එකට ප්‍රිය කරනවා නපුරට පිලිසු ප්‍රිය කරනවා එහෙම නිමේදී එහිම මයි අපේ ජීවිත් එහෙමයි නපුරට ප්‍රියයි අන්ද ආලෝකයට වඩා හැබැයි අපි ආලෝකයේ ක්‍රියා දන්නවා ඔවුන්ගේ ක්‍රියා එලිවෙන බැවින් ඔවුන් ආලෝකයට නොපෙන් නැති නමුත් හරද සාක්ෂයෙන් අපි අපේ ක්‍රියා දන්නවා නමුත් ඒවා හදාගානට අපි උත්සහ කරනවාද එහෙත් සත්්‍ය දෙේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සට කීකරුව කරන ලද බව පෙනෙන පිණස. ලෝකයට පැමිණ පදාසයක පවන්තයනේ මේක මේ තියෙන ස්දාාතනක ජීවිතයේ බලාපොරොත්වේ ලක්ෂණයක් අපි හෝකම ජීවිතවල තිා බලාපොරොත්වක් එතමයි දෙවන්වහන්සක දේවරාජයේ බලාපොරොත්තුව දෙවන්වහන්සක දේවරාජ්‍යයේ දේවා ආතරය බැලීමේ බලාපොරොත්තුව ස්වාමින්න් වහන්සේ බොහොම පැෙනස කියනවා ඔබ දැනටත් විනිශ්‍යය කරලා තියෙන්නේ ඔබ සත්‍යය අදහාගන තියෙනවා එය අදගන ගැනීමම ඔබට තව විනිශ්යක් අවශ්‍ය වෙන්නේ නේ ඔබට ගැලවීම ලැබෙනෝ. හැබැයි විනිශ අදහ නොගන්නා අය විනිශ්‍ය කරනු ලබනො. විනිශ්යේ මේ ලෝකීට අලෝකය පැමිණ තිබේ ඉහෙත්තමන්ගේ කියා නපුරු බැවින් මනුෂ්‍යවාරෝකට වාන්ද කාරයට ප්‍රිය කර මං මේ කියනවත් තේරනවා නෑනේ? ව තේරවාන නෑ සුදු ජහන් සුවිශේෂය හරි අමාහරිත්තේරුම්ග හොඳ අවබෝධයෙන් අහගන ඉල්ලෝට ඉතින් එකට අවබෝධය ඕන මේකිනිකන් අර හිනාගස්සන්න පුළුවන් බාසුරුකාවක් නෙමේ යන්ද දේවරාජ්‍යයට එහෙම අන්ඩ බෑහ එහෙම එහෙම දවරාජයටටගන යන්ඩ බැතිීම ජොහන් සුශේෂය කතා කරන සෑම ොහොතක දීම කතාරන්නන්නේ කන්සට් ක්‍රමවේද ක්‍රම යොහන් සුවිශේෂය දෙසනා කඳ ලෙසි නෑ ොක දෙකට හොඳ අධ්‍යයනයක් අවබෝධයක් තමට තියෙනට ඉතින් ස්වාමන් වහන්සේ මේ දේවල් අපට කියන්නේ මේ එතරාකාරකට මනුස ජාතිය මේ ස්වාීන් වහන්ස උත්තානයක්ත් එක්ක ලෝකයේටවන් ව අ වෙනස් වෙනවා උනාසේ අන්තීම කාලයට ඇවිල්ල තියෙන්නේ උනාසක ජීවිත කතාව මේ දේවල් කියනකොට ුණනාසේක ජවිත කතාව ත් වඋනාසේ අවුරදුතිස්ෝට ඇවිල්ල තියෙන්න්නේ. එනම අවසානයක් තමයි වනාසේ අපට මේ පෙන්නන්. එනං ඒ අවසානය අක්කර ගණටන් අපේ ජීවිතෙත් අවසානයේ දී ස්වාමන් වහන්සේ දීවරාජ්‍යය මහිමය අත්තර ගණටන අපි මහන්සි වෙන ටෝනාය කියනදේ තමයි අපට කියනට තියෙන්. ප්‍රමවන්තේනී අපි මෙලොකෙ ජීවත්වෙනකොට සාධාර්ම ද සසාාර ද පිපු ජවෙන සතුු. ඩිපුර ජීවත්තලි සතුු සාධාරනද සාධාර්නව ඔබ නොම දවසක් ඔය මේල මෑතිකදී මට එන්ඩ කිව්වා මේ නිදහසුස්සබෙ දවසේ දාසස තිීනි කාදපති පෙරවාරි දෙබිනිද හතර චුවර්ද චුවර් නැද්ද එවිරට දෙන දාසුසේ එ හතර සමරන්නයගොලු බැවාරි හතර වෙන ද ඔන්න එන්න කිවවා නිදහසුත්ස වේකට කතාවත් දෙන්න තිමම කතාව කිෙරුවා දිට දේශපාල ලක්්චේ විවිධය හිටියා ආද සභා මන්තිවරු හිටිය යුදෑ හිටියා එකකළු හමේ මංකි අපික දෙයක්ත්තමයි මේ එක තෝට්ට එකක් මෙලෝකයේ අපි මේ අවස්ථා තුනක් ගැ මට හිතාගන්න පුරුව මේ අපි ලංකාව පි දහස් කරගත් අවුදු පන්සීයක්ිර හිටපු පිට ජාතිකින් අපි නිදහස් වුන. සුතුගීසිීන්, ලන්දේසිීන් ඉංග්‍රීසිීන් ේද මෙයකින් අපි නිදහස්සුල. බොද අපිට අපි ස්වයන් පාලනයක් අපට ඕනවුණ ස්වයන් පාලනයක් යැනෙ කවුද. අපි අප විසින් පාලනය කරන මෙරටේ මිනිස්ුවිසින් අපි පාලනය කරන ක්‍රමවේදයක් අපට ඕනවුන. එතිස අපි පලවෙනීම ඒ නිදහස්ස ගැන අපි බුදතිවන්ද. ඉට පස්සේ? ඉරි පස්සේ අපේම කෙනෙක් අපිත් එෙක් සටන් කරට පරන් ගත්තා ඒ අගේ අයිතින් වෙනුවෙන් තාමත්්‍ය අයිතිීන් වැලඩ් ඔහු කරපු මටනාක් කියන්නේේ කව ප්‍රභාකරන් කරපු සටන්නක් වැඩල් කරපු ක්‍රමේ අරින ඇත්තේ මගේ අදහස්සේක දව කල් කනගර මොකක්දන කියන්නේ මනුස්්‍යයමයි අර ප්‍රභාකරන් ගහපු ඔහු ප්‍රභා කරන්නේ කියපු නිජපිම නෙමේ ඉ දෙමට ජනතාවට අවශ්‍ය කරන ඒ නිදහස ඕන අයකාර හැබැයි? හරපු ක්‍රමය වැරදි ඒ ක්‍රමය අදරටමට පිළිගන්නඩ බැරි ක්‍රමයක් අරිහනල් අපිට සිදදු සිද්ධ වුණා ඒ ප්‍රභාකරන් කියන ඒ පුද්ගලයගෙන් ගැලවෙන නිදහස් වෙන්ඩ දෙ අපි වුණා ඉට පස්සේ තාම පි වෙලා නැති තමනි දහසත්තියෙනවාමකත් දේක අර පාලිමය දේශිපස්සන ශේි පහක්කන්නවන් අන්න ඔුන් නි දහස් වෙන් එක තාම වෙලා නෑ වඩ බැරිවෙයි උද විද හේතු තියෙන. ඒඒ මම කීපිකදයක් තමයි ඒ අයට දේශපල් ලක්් හිටිය හිපදනෙ මංකුවා දශපාලට එන්ඩේ පව හම්බ කරන්න. ඔබ ව්‍යාපාර කරන්න. ව්‍යාපාර කරන හම්බ කරන්න. ව්‍යාපාරයේදී අදන සහෝදර සෞදධට මාරම ව්‍යාපාරතින හොඳ නැක දෙකම තියනවා. අයුතුලාබත් ව්‍යාපාර ලබනවා. අයුතුලාබ ව්‍යාපාර ලබනො.දැම ඒ පිරි මම දැක්කා යේඒ පිටි සම්බන්ධයෙන් පිටි සමාග චර අුතු ලා ලබනෝද කියින්. එඇත්තන ඩොලර එකක් වැඩවුුණේ කියෙන්ද සියර දෙසිියයක් ගොටරක වැඩි වුනේ නෑ කිසිම මොහොතක දෙසේ හාරසිය වුුණේ නෑ හැබැයි පිටිපිටි පැකට් එක තුන්සේ හැඩිට දෙබුණේ දැන්කියල් එදස්ඉ පිටි පැකට් එකට කාලිකින් අරන්න වගේ ඇමට ධත්තර එදස් එකසිය දහයයි නම සිය අසු අයි ඔය ගලන්ට පිටිතියන්. ඇත්තට මේ මේ අපේ තරුණ ළමයි මේ අම්මලට මංම මේ කියන්නේ තරුණ දුවල පුතාල එක්යි ඇන්න කඩවල්ලට දෙ මේ කොල් එක්ගෙන් අර අතරන්න ලොහු කොල්වා අන්න අර් එක අරීන්ය නිල් පාර්ෂට්ටක්න පුත කියාම් බලන්ට රතුරුණු කෙලොවක් කීදගින් රට ලූවා රට ලොකුලුන් කෙලො කිය හා කිවම් බලන් මොහිනයි දන්නේ නෑ කඩේ ගිල්ල නෑ පහයිසියට අලුයි පන හරසි පනහ ර තියනවා රසය අසු දර බඳ හරි මහඩේ යනවා සම සමල දන්නෙනේ සො අඩට යන්නන්නේන එකකායින්නවා දෙනේවා උපුු සම කිව් ඇවියන් කනවාන රන අපටසේ නය දන්නෙත්නේ ලෝක ගැන හුුවක් කයි දන්නේ නේ ති කරන්න දෙයන්නේ දන්නන්නේ නේ මබව කියක හිටි මිදේවල් ගැන අපට අවබෝධයක් තියනවා නමුත් ඒ කරගන්ඩ කරලා දෙඩ කෙනෙක් නෑ අපිට අවබෝධයක් තියෙනවා නමුත් මේ කරලා දෙන්න කර එනි සතුම අපිගැනීම ඊලඟ ගැලවීම. ඇැක සරය දහස්සුනා විධාතීන්ගෙන් ප්‍රභහරග උද හස්ස වනා දැම් මේ අපේම කට්ටියක් එකතු වෙලා අපි තලල පෙළලා නාස්ති කරනවා. මේ ඇගෙන් ගැලවෙන්නේ කොහොම. මුුණු යුද්ධි දෙ කරන්න ඕන. ධර්මයුද්ධය අිගත් යුද්ධයද විප්ලවයදද හැත් අරටිය ට බැග දා කාලක ෑගහැෝවගමදතිවේ අරගලයද මොකදද කරන්න ඕනු. හිතඩ කාලය වෙල්ලා. මනුස මිනිසුන් පුදුමාකාර ක්‍රමයට තලල පෙරලා මිරි කලා තමන්ගේ කටයුත්තු ම අය කරගෙන යන බව තමයි අපට පේන්ද තියෙන්. තින් එහෙම ලෝකයකට තමයි අපට මේ විනිිශය ගැන ස්‍රදාසනක ජීවිතය ගැන අද අපට කතා කරන්න වෙලා තිය. යාදයට සහදර සහෝදරයනී ස්වාමිණ වහන්සේ අපව ගලවරමයි ගැලවීම කියන දේ අපේ ජීවිතවල තියනවා. අපි හොඳරි හිතල බලාන්න ඩෝන මේ කාලේ හිතල බාන වන කාලයක් ෑ යුවපි කාරයෝ ගංවල ඉන්න නෑ න ිකාරය ගිහිල්ලටේ පදහන්ියපි රය පෙරමුුණටි කලති පෙරමුණය අයින්නවා ඒත් නෑ අ දෙශපාලන පාදතිය ඉවරයි කිසිම දෙශපාලන පදතියක් ගැන විශවාසයක් මනුෂ්‍යෙන්ට නැහැ. ඇැයි දැන් අපට හිතන්්ඩ කාලය වෙලා. හිතන්ද අපි අපවම පාලනය කරනකොට හිතන්ඩ කාලය වෙලා. ඉතිං ප්‍රේමවන්තනීමේ ලෝකය යන පැත්තටම අපිටක්පුඩි ගහඩ බෑ. ක්‍රසි අනිකාරය හැටියට ලෝකය යන පැත්තටම මැස්ස ගහලා ඒ පැත්ත හොඳයියේ කියලා ගමන් කරන්නටත් බෑ අප සිත් වෙනවා දිශුසවිට වහන්සේට කියන ආකාරයට සත් ෙට සක්ලා. සත්‍යය ඔබව විනිශ්්‍යය කරනවා. සත්‍යය ඔබව ගලවනවා. සත්‍යය ඔබව දෙවරාජ්‍යය කරා ගෙන යනව. එනිසා ස්වමන් වහන්සේද පිලාාටිකිව ම සත්්‍යයට සාාචිධරන පිස මයි මෙමතේෙන්ට ආාවේ. එනිසා සත්‍යය තුළ ගබන් කිරීමට ශක්තිය ආශීර්වාදය ඔබ හැමට ලැබේ බය කියලා මා ප්‍රාර්ථනා කරනවා.